මිනිසුන් අතර මේ දියවැඩියා වැනි රෝගී තත්ත්වයන් පැතිරෙන්න පටන් ගත්තට පස්සේ මිනිසු මේ දියවැඩියාව වළක්ව ගන්න ගොඩක් ක්‍රම හොයන්න ගත්තා. ඉතින් අපි දන්නවා සීනි මේ දියවැඩියා ඇති කරන ප්‍රධාන හේතුවක්. ඉතින් මිනිසු සීනි වෙනුවට මේ ආදේශක යොදා ගන්න පටන් ගත්තා. ඉතින් මේ 2015 අවුරුද්දෙන් විතර පස්සේ මේ සීනි වෙනුවට ආදේශක කෘතිම රසකාරක යොදා ගන්න මිනිසු පුරුදු වුණා. උදාහරණ විදිහට ඇස්පාටේම්, සැකරින්, සුක්‍රලෝස් වගේ විවිධ කෘත්‍රිම රසකාරක යොදා ගන්න ගත සීනි වෙනුවට. එතකොට මේ දේවල් ප්‍රමෝට් වුණේ දියවැඩියාව අධික බර වගේ සයිඩ් ඉෆෙක්ට්ස් වලින් තොරව මෙන්න මේ කෘත්‍රිම පැන් රසකාරක යොදා ගන්න පුළුවන් කියලා. හැබැයි මේ පහුගිය දවසක නිකුත් වෙච්ච ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින්ස් වලට අනුව මෙන්න මේ කෘත්‍රිම රසකාරක සීනි වගේම සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා දියවැඩියාව නැති කරගන්න හිතාගෙන හරි බර අඩු කරගන්න හිතාගෙන හරි මෙන්න මේ සීනි වෙනුවට පාවිච්චි කරන ආදේශක රසකාරක පාවිච්චි කරන්න එපා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පහුගිය දවස්වල ප්‍රකාශයක් නිකුත් කරා. ඉතින් මේ මෙන්න මේ සීනි නොවන මේ ආදේශක රසකාරක හින්දා දියවැඩියාව, හෘද රෝග, ඒ වගේම මරණය පවා ඇති වෙන්න පුළුවන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? ඒ කියන්නේ අපි දැන් සීනි පාවිච්චි කරන්න විදියකුත් නැහැ, ආදේශක පාවිච්චි කරන්න විදියකුත් නැහැ. හැබැයි අපිට පුළුවන් සීනි රහිත ආහාරවලට හුරු වෙන්න, ඒ වගේම ස්වාභාවික සීනි සහිත, ඒ කියන්නේ පළතුරු, එළවලු වගේ දේවල් අපේ ආහාරයට වැඩිපුර එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම වර්තමානයේ වෙනකොට ආසියාවේ ජනගහන අනුපාතයට අනුව වැඩිම දියවැඩියා රෝගීන් පිරිසක් ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් මේ තත්ත්වයෙන් අපි මිදෙන්න ඕනේ. මේ නිසා තරුණ කාලයේ සිටම මේ සීනිවලින් වැළකී සිටින්න කටයුතු කරන්න.